ගැටීමකට ලක් වුණා. නමුත් අපි කුහකකම් කරන්නේ නැහැ. මේ මොහොතේ අපේ රටට ඍජු විදේශ ආයෝජන අවශ්‍යයි. අපි යෝජනා කරනවා අපේ රටට ඍජු විදේශ ආයෝජන ලබා දෙන්නට බලාපොරොත්තු වෙන ඒ ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරිකයින් විදේශීය රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් ඒ වගේම ආයෝජකයින් බය නැතුව අපේ රටට එන්න. අපේ රට ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා හොඳ ආයෝජන හිතකාරී වාතාවරණයක් නිර්මාණය කරන්නට අපි අපේ පොරොන්දුව ලබා දෙමු. මේ රට ගොඩනැගෙන්නට ඕන අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්තවලට අපි ශක්තිය දෙන්නට ඕන. අපි ආරාධනා කරනවා අලුතෙන් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්තවලට ප්‍රවේශ වන්නට සූදානමින් සිටින සියලුම ව්‍යාපාරිකයින්ට, සියලුම ව්‍යවසායකයින්ට බය නැතුව ඔබගේ අලුත් ව්‍යාපාර ඔබ ආරම්භ කරන්න. අපි කඩා කප්පල්කාරී දේශපාලනයක් අනුගමනය කරන්නේ නැහැ. ඔබ ව්‍යාපාර පිහිටෙව්වොත් පමණයි, ඔබ කර්මාන්ත ශාලා ආරම්භ කරොත් පමණයි අපේ රටේ රැකියා නැති තරුණ පරපුරට රැකී රක්ෂා ලැබෙන්නේ. රැකී රක්ෂා බිහි කිරීම සඳහා එයට සුදුසු ඒ හිතකර ආර්ථික පරිසරය නිර්මාණය කරන්න අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. අපි දුප්පත්කම තුරන් කරන්නට ඕන. නාගරික ශේෂ්ත්‍රයේ, ග්‍රාමීය ශේෂ්ත්‍රයේ, වතු ශේෂ්ත්‍රයේ මේ හැම ශේෂ්ත්‍රයකම දුප්පත්කම වැඩි වෙලා දස ලක්ෂ ගණනින් අපේ රටේ ජනතාව දුප්පත්කමින් පෙළෙන, නැති බැරි කමින් පෙළෙන, මේ අයට දුප්පත්කමින් මිදෙන්නට ඒ අවශ්‍ය ඒ සියලුම සහයෝගයන් ලබා දෙන්නට අපි සූදානම්. කඩා වැටුණු ව්‍යාපාර තිබෙන ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50%කට වැඩිය දායකත්වය ලබා දෙන අය, 140%කට වැඩි ප්‍රමාණයකට රස්සා දෙනවා, මෙවයින් බහුතරයක් කඩා වැටෙන. මේ කඩා වැටුණු කර්මාන්ත ගොඩනගන්නට අපි සහයෝගය ලබා දෙමු. අලුත් කර්මාන්තකරුවන් බිහි වෙන ගමනකට ඒ සුදුසු ආර්ථික පරිසරය අපි නිර්මාණය කර හොඳට අවබෝධ කරගන්න. රට තුළ කලබලකාරී තත්ත්වයන් නැති කර, ව්‍යාකූල තත්ත්වයන් නැති කරලා, අසමගිය ඇති කරලා, රට තුළ අවිනිශ්චිතතාවයක් නිර්මාණය කරලා, ඒ අස්ථාවර භාවය තුළින් මොනම හේතුවකටවත් අපි බලය ලබා ගන්නට උත්සාහ දරන පටු දේශපාලන ගමනකට යොමු වෙන්නේ නැහැ. මේ හැම දෙයකටම වැඩිය අපිට වටිනවා අපේ රට, අපේ මාතෘභූමිය, අපේ රටේ ජීවත් වෙන 120,000 ජනතාවගේ ඒ ජන ජීවිත ශක්තිමත් කිරීම. වෙන කිසිම දෙයකට වැඩිය අපි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ඔන්න ඔය අරමුණ වල.